මරල මේ පාර්ලිමේන්තු අපි කතා කරන්නේ දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රවරයෙක් සඳහා ප්‍රථමවරට පාර්ලිමේන්තුවට අවස්ථාව දෙනවා කියලා. මට හිතෙන්නේ මීට කලින් පාර්ලිමේන්තුවෙත් ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති මන්ත්‍රීවරුන් පිරිසක් ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි අපිම කී වතාවක් මේ කාරණාව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළාද. මම හිතන්නේ තවමත් ඇහෙන්නේ නැහැ ඔවුන්ට. හිටපු මන්ත්‍රීලා බංගලාවලින් නොගියොත් මාදිවල ලයිට් කපනවා. 35ක් තවමත් ගල් වෙලා පාර්ලිමේන්තු මහලේකම්ගෙන් අවසන් නිවේදනයක් කියලා තමයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. සුජිත් හේවාචුලගේ වාර්තා කරනවා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාසවලින් අදට පෙර ඉවත් නොවහොත් කිසිදු දැනුම්දීමකින් තොරව නිවෙස්වල විදුලිය සහ ජලය සැපීම විසන්ධිකරන බව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය එම නිවාසවල තවදුරටත් රැඳී සිටින මන්ත්‍රීවරුන් 35 දෙනාට ඊයේ ලිඛිතව දැනුම් දීලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒ අනුව ලංකාදීප පුවත්පත වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙනවා. තවම ඔවුන්ගේ නම් නම් ඇවිල්ලා නැහැ. මෙහි නිවාස 110ක් තිබෙනවා. ඒ 110න් තවත් පිරිසක් ඉන්නවා 35 දෙනෙකුට තවමත් මෙහි ගල් වෙලා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. මේ රාජ්‍ය නිලධාරීන් ඔවුන්ටත් ඇත්තටම මේක වදයක් වෙනවා. මම හිතන්නේ මේ විදිහට ඔවුන්ට ලියුම් යවනවා. ඔවුන්ට කිව්වා දැන් මැතිවරණයේ 21 වෙනිදා දැන් වෙනකොට බාර දෙන්න කියලා. ඔවුන්ට අවස්ථාව දුන්නා පසුගිය 14 වෙනිදා වෙනකල් ඉන්න කියලා. දැන් තවත් දික් වෙලා තවත් 35 දිනක් ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම ලංකාදීප පුවත්පත තවදුරටත් වාර්තා කරනවා මේ විදිහට රජයේ බංගලාවලින් වහාම යන්න සම්බන්ධන්ගේ දුවට දේවානන්දට තදින්ම කියයි කියලත් ලංකාදීප පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරලා තිබෙනවා. එහිදී වැඩිදුරටත් සඳහන් කරන්නේ සුජිත් හේවාචුලිගේ මේ වාර්තාවෙන් මෙහෙම රජයේ බංගලාවලින් වහාම ඉවත්වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන සදෙෂ්‍ය කටයුතු පළාත් සභා පළාත් පාලන කම්කරු අමාත්‍යංශය සම්පන්තන් මහතාගේ දියණියට සහ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට ඊයේ ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. සම්පන්තන් මහතාගේ දියණිය බංගලාව පසුගිය 12 වෙනිදා බාර දෙන බවට අමාත්‍යංශයට ලිපියකින් දැනුම් දුන්නද ඊයේ වෙනතුරුත් ඒ ලිපි බාර දීලා නැහැ. සම්බන්ධන් මහතා පසුගිය ජූලි 1 වනදා අභාව ප්‍රාප්තවත් ඔහු මිය යාමෙන් පසුව සම්බන්ධන් මහතාගේ පවුලේ සමාජිකින් එම බංගලාවේ තවදුරටත් රැඳී ඉන්නවා. සම්බන්ධන් මහතා විපක්ෂ නායක දුරින් ඉවත් වීමෙන් පසු එවකට යහපාල රජයේ කැබිනට් මණ්ඩලය ඔහුට දෙමළ ජාතික සන්ධනායි නායකත්වයේ දරන තුරු එම බංගලාව පාවිච්චි කිරීමට අවසර දීලා තිබුණා. හිටපු ඩග්ලස් දේවානන්ද මහතා තවම රැඳී සිටින්නේ සමිට් නිවාස සංකීර්ණයේ රජයේ නිවාසයක කියලා තමයි ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. සමහරලාට මේ ලියුම යැව්වේ මොන භාෂාවෙන්ද දන්නේ. ඒ නිසා ඒ භාෂාව පිළිබඳවත් පොඩ්ඩක් හිතුවොත් හොඳයි. සමහරට තේරෙන්නේ නැද්ද දන්නෙත් නැහැ.